සුභ සන්ධ්‍යාවක් ඔබ ITN සවස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමුණු හේන්ද්‍ර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත වනිල් අගමැති දුරයට සමුදෙයි නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සැලසමින් අග්‍රමාත දුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා ජනපති හෙළ සිරිතට ගරු කරමින් දලදා සමිඳුන් වැඳ පුදා ගනි නීතිය අවභාවිත කළ සැමට නීත්‍යානුකූලව දඬුවම් පක්ෂයේ ඇතුළේම කුමන්ත්‍රණයෙන් සජිත්ව පෙරද්දුවා හරින් හෙළි කරයි ලැබුගින්නෙන් දකුණු ඕස්ට්‍රේලියාව රත් වෙයි රනිල් වික්‍රමසිංහ මාතා අග්‍රාමාත්‍ය දුරෙන් ඉල්ලා සිටීමට තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිටවීම සඳහා මෙම තීරණයකත් පවයි රනිල් වික්‍රමසිංහ මහතා අරලේගා මන්ත්‍රීදී ඉල්ලා සිටීමේ තීරණය දනුන් දෙමින් ප්‍රකාශ කළේ තමන් ඊයේ පසුරුවේ ජනාධිපතිතුමා හමු වූ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා මම ඊයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත් රාජපක්ෂ මහතාට ලැබුණ ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිටවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සැලසමින් අග්‍රමාත දුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මම ඒ බව නිල වශයෙන් හෙට ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුල මට ප්‍රශංසා වගේම නිඳා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා. මට ප්‍රශංසා කළ නිඳා කළ හොඳ කිව්ව නරක කිව්ව සියලු දෙනාටම ස්තුති කරනවා. මගේ රාජකාරී කටයුතු සඳහා සහාය වුණ සියල්ලටමත් කෘතවේදීත්වය පුද කරනවා ඔබ සැමටම ස්තුතියි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දලදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා ජනාධිපතිතුමා අස්කිරි මල්වතු මහනාහිමිවරුන්ද බැහැදුටුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උදැසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකා පරිශ්‍රය වෙත පැමිණියා. එහිදී මහනුවර පුරපති කේසර සේනානායක මහතා ජනාධිපතිතුමා පිළිකනු ලැබුවා. අති විශාල පිරිසක් ජනාධිපතිතුමාට සුබ පැතීමට එම ස්ථානයට රැස්ව සිටියා. දළදා මාලිකා පරිශ්‍රයේ සිටි ජනතාවකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. අනතුරුව දලදා මාලිකා වෙත ජනාධිපතිතුමා පිවිසියේ මගුල් සක්බෙර මැත්තේ දේවඩ නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා මුර ආයුධකරුවන් පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දලදා මාලිකේ තුලට පිවිසියා අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වුණා. දලදා මාලිකෙන් පිටතට පැමිණි ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාවකින් එම අවස්ථාවේදීද ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහකද නිරත වුණා.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මල්වතු මහ විහාරයට පැමිණියේ ඉන් අනතුරුවයි. මෙහිදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බට අවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශවී අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ සහ අනුනායක ස්වාමින් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා. जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනතුරුව අස්කිරි මහවිහාරයේ වෙත ගොස් අස්කිරි මහවිහාරයේ මහානායක අතිපූජ්‍ය වරකාකොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එම පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. ජනාධිපතිතුමාට ආශිර්වාද කරමින් උන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කළා. මෙනිකින්න හුරි කඩුව විද්‍යාසාකර මහපිරිවෙන් විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා රමණ්‍ය මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපන්න පේමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජපාන රජයද සුභපැතුම් එක්කලා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සුභපැතුම් එක් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජපාන විදේශ මාත්‍ය මොටෙජි ටොෂිමිත්සු මහතා සුභපැතුමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණය සාමකාමී හා ඉතා සාර්ථක එකක් බවයි. නව ජනාධිපතිවරයාට තම රටේ සියලු දෙනාගේ සුභපැතුම් එක් කරන අතර දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගනිමින් කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ජාතික සංහිඳියාව හා සමෘද්ධිමත් බව ඉහළ නැංවීම තුළින් ඉන්දු පැසිෆික් කලාපය තුළ සාර්ථක රාජ්‍යයක් බවට පත්වීමට නව නායකත්වය ඉවහල් වනු ඇති බවයි ජපානයේ පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම ආකාරයේ සහයක් ලබා දීමට ජපානය සූදානම් බවද ඒ මහතා පවසනවා. දිවයිනට පැමිණි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා, රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමු වුණා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙරයි මෙම හමුව සිදු වුණේ. මේ අතර සුබ්‍රමණියම් ජයශංකර් මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා.
ඒ විජේරාම පිහිටි එමහතා අගිනින නිවසේදී එම හමුවේදී කරුණු රසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් තරංජිත් සින්සන්දු මහතා ඇතුළු කීප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ශුවැන්ග් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද පැවැත්තුණා. දිරටේ සමන්තා වර්ධනය කර ගැනීම සඳහා වන කරුණු රසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. පසුකී කාලයේ නීතිය ආභාවිත කළ සියලු දිනාට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයදුන් දේශපාලන පක්ෂවල එකමුතුවෙන් පැවති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මාපිල මහතාද මේ පිළිබඳ අදහස් දැක්වුවා. නැතිවරණයකදී මීට පෙර පාවිච්චි නොකරන ලද ආයුධ පවා මේ මැතිවරණයේදී අපි ප්‍රතිවාදීන් පාවිච්චි කළා. හඬ කැවීම් වීඩියෝ පට මීට කලින් මැතිවරණයකදී පාවිච්චි වුණේ නැහැ. ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යටතේ ඌඩලේකන පවා ප්‍රකාශයට පත් කෙරුණා. නීතිය හමුවේ ඌඩලේකන කරුවන් රැගෙන ඒම සඳහා අපි කටයුතු කරන්න දැනටමත් තීරණය කළ තිබෙනවා. ඒ දක්වා තිබෙන මේ ආණ්ඩුව ඉතාම පරපතල දූෂණ චෝදනා රැසකට නීති අවභාවිතාවේ ඉදිරිවීමේ චෝදනා රැසකට වගඋත්තරකාර ආණ්ඩුවක්. ඒ පිළිබඳව නිවැරදිව නීත්‍යානුකූලව සොයා බලලා ඒවා චෝදනා සත්‍ය නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන්න අපි ඉදිරිදී පිහිටවන රජය අනිවාර්ය වශයෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ එකක්වත් වෙන්නේ අර මේ දක්වා තියෙන ආණ්ඩුවේ අනුරු දිසානායක මහත්තයා කට්ටිය එකට වාඩි වෙලා එහෙම ක්‍රමයකට නෙවෙයි. ඔවුන්ම පිහිටවපු FCID එක තියෙනවා. ඒක ප්‍රතිසංවිධානය කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කළ තමයි අධිකරණයේ හමුවට පමුණුවන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ බෞද්ධර ජනතාව බඩගෙන සිතනවා වෙනුවට රටගෙන සිතා ඡන්දය දුන අවස්ථාවක විදිහට මේ ජනාධිපති වර්ණය දකින්න පුළුවන්. ජනාධිපති පුටුවට රටගෙන සිතන පුද්ගලයා ඔසවා තබන්න මේ රටේ ජනතාව කටයුතු කළා. මෙවර ජනාධිපති වර්ණයේදී දෙමළ ජාතික සන්ධානයේ අතිශයින්ම අන්තවාදී බෙදුම්වාදී යෝජනා 13ක් ඉදිරිපත් කරලා අපේක්ෂකයන්ට සහාය දෙන්න නම් මේ කොන්දේසි පිළිගත යුතුයි කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට ජනාධිපති ධූරයට වඩා මගේ මව්බිමට වටිනවාය කියලා මම පෙරදුනත් මේ යෝජනාවට එකතුවන්නේ නැහැ කිව්වා. අවසානයේදී මොකද සිද්ධ වුනේ? තමන් ජනාධිපති ධූරයට වඩා මව්බිමට ආදරය කියලා පෙන්වූ පුද්ගලයාව රටේ ජනතාව එකතු වෙලා ජනාධිපති පුත්‍රය මේ වෙනුවට වාඩි කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඡන්ද සටනගෙන ගිය ආකාරය ලෝකයටම ආදර්ශයක් බවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම කියා සිටියා. මේ මැතිවරණයේ ඉතිහාසයේ සටහන් නොනේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණ විදියට. ඒ ගෞරවය අපි බෙදාගමු. හැබැයි ඒ ගෞරවය වැඩි පංගෝ දෙන්නට ඕන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. එතුමා හඳුන්වන දීපු නව මැතිවරණ සංස්කෘතිය ප්‍රතිවාදියාට අගෞරව කරන්නේ නැතු මතවාදීමය වේදිකාව. මම හිතනවා මේක ලෝක මැතිවරණේ විශේෂ ලකුණ අපි විශ්වාස කරන විදියට. පෝස්ටර් නැති, මඩ නැති, අවලාද නැති, කටවුට් නැති, පරිසරය විනාශ නොකරන මෙන්න මේ නූතන සංස්කෘතිය නිසාම තමයි මේ රටේ අපරාධ අඩු වුණේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම ආදර්ශමත් ඒ වගේම පුරෝගාමී ඡන්ද ව්‍යාපාරය ලංකාවේ මැතිවරණයට ජනතාවට ඉදිරිපත් කළා. ක්‍රියාත්මක කළා. පරිසර හිතකාමීත්වයෙන් යුතුව අනවශ්‍ය සියලු දැන්වීම් පත්‍රිකා ආදිය ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් කර ගැනීමට මූලාරම්භයක් කිරීම මැතිවරණ කොමිසමටද ඒ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. ඊටාම වැදගත් වන්නේ ද්වේෂයෙන් වෛරයෙන් පුද්ගල විවේචනයේ ඉවත් වී රාජ්‍ය නායකයෙක් හැටියට අනාගතේ බාර ගන්න රාජ්‍ය නායකයෙක් හැටියට එවැනි විවේචන හෙළා දැකීම් ද්වේෂ සහගත ප්‍රකාශයන් හමුවේ ඔවහිටක අධිකරණයට අභියෝගාත්මකව ජනපති අපේක්ෂක ඇඩියටත් ගෙන යන්නට උත්සාහ දෙනු. දේශීය හා ජාත්‍යන්තර ප්‍රචාරය ඒවාට ඉහලින් සිට අපේ රටේ රාජ්‍ය නායකයෙක් ලෙස තමන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළත් තමන් රටට රටේ අනාගතය ආරක්ෂා කරගෙන සංවර්ධනයට ගමන් කිරීමට පුළුවන් පිළිවෙත පැහැදිලි කරමින් ගමන් කිරීම සුවිශේෂ දායකත්වයක් මැතිවරණ ක්‍රියාවලියට. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වකින් තොර නායකයෙකුට අද මේ රට බාරලා දීලා මම හිතන්නේ එතුමා විශාල කැපවීමකින් ඒ සඳහා එතුමා ගැන තියෙන විශ්වාසය අබමල් රේනෝකින් වා අඩු කරන්නේ නැති වෙන විදිහේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන අපිට තියෙන ගෞරවය තමයි එතුමා මේ ගෞරවය රැකමින් රකිමින් ඉස්සරහට යන්නේක අපි පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේ මේ ව්‍යාපාරය තුල එතුමත් එක්ක ඉඳගෙන අපේ පුළුල් වමේ ප්‍රගතිශීලී බලවේගත් එකට එකතු වෙලා ඊළඟ මහමැතිවරණය දක්වා ගිහිල්ලා මහමැතිවරණයෙන් අවුරුදු 5ක ජනවරමක් සඳහා දවැන්ත ව්‍යාපාරයක් අපි අරගෙන යනවා විතරක් නෙමෙයි අලුත් රටක් ගොඩනගන වැඩපිළිවෙලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනියන මේ ක්‍රියාදාමයට අපේ ශක්තිය දෙනවා කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය සහයෝගය ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂයක් ඇයිද අපි හොඳ අපේක්ෂකයට දෙන්න ඕන අවස්ථාව හරි වෙලාවට හරි තැනදී දුන්නේ නැහැ. පක්ෂයක් ඇයිද තුමට සහයෝගය දුන්නද කියලා අපි කීප දෙනෙක් බහැලා හිටියා. ඒ වුණාට පක්ෂයේ යාන්ත්‍රණය දිව්වද කියන එක ඉතින් ඊටත් පස්සේ දැන් කියනවා නම් හරි උඹ ඉල්ලුවා. උඹ දැන් පෙරදුනා දැන් උඹ පත්තකට වැන් කියලා. ඒතර පැහැදිලිව තේරෙනවා මේක ඇතුලේ දේශපාලන ගේම් එකක් ඇතුලේ මෙතුමටත් තිබ්බයි කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වාහන දෙකයි ගෙනියන්. එතුමා හිතන ෆොටෝ ගහන්න නැති කට් අවුට් ගහන දේශපාලන ඇහැ කිව්වොත් ඒ නිසා ඒ සංස්කෘතිය ගේනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි සතුටුයි ඒ සහයෝගයට අපි හිතනවා මේ රටට ඒ වෙනස ඉල්ලුවා මිනිස්සු. දැන්ට පක්ෂයේ තියෙන තනතුරු කීපයක් වෙනස් නොවුනොත් සයිත් ප්‍රේමදාස මහත්තයා දේශපාලන කරන්න කැමති නැහැ කියන ස්ථාවරය තමයි එතුමා ඉන්නේ. ඒ කණ්ඩායම අපිට ඉඩ දෙන්නේ නැත්තම් යන්න ඕන පාරක් හොයාගන්න ඕනේ. SWRD බණ්ඩාරනායක මහත්තයා UNPM බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරා. කළේ එතුමා ජයග්‍රහණය කරා. ඉතින් යම් කිසි මිනිසු මේක තමන්ගේ ආධිපත්‍යයක් ඇහෙට ඉර කරගන්නවා නම් ඒ මිනිසුන්ට යන්න විකල්පයක් හදන්න වෙනවා. හැබැයි පක්ෂයක ওই වගේ ඉඳගෙන කකුලෙන් අදින තැනක ඉඳලා තීරුමුකුත් නැහැ. සිංහල බෞද්ධ ජනපදනමට අභියෝග කිරීමද සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ඍජු ලෙසම බලපෑ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායකාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ. මේ මැතිවරණයේදී හොයපු එකම කාරණාව තමයි ජාතික ආරක්ෂාව, සිංහලකම, බෞද්ධකම. මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ සිංහලකමට බෞද්ධකමට අභියෝගයක් තියෙනවා කියලා නගපු ජනමතය උගත් බුද්ධිමත් දුප්පත් පොහොසත් ભેදයෙන් තොරව සියලු දෙනා පිළිගන්න තැනට ක්‍රියාත්මක වුණා. ඒකේ අපේ වැරැද්දක් තියෙනවා. ඒකට උමනා කරන සාධක ආණ්ඩුවක් විදියට අපේ ආණ්ඩුවෙනුත් යම් යම් අවස්ථාවලදී සපයනු ලැබුවා. ඒක තමයි සංඝයා වහන්සේලා මොන වැරදි කරලා තිබුණා යම් යම් අවස්ථාවලදී හිරබාරයට ගැනීම සිද්ධ කරලා පින් කැටේ පරීක්ෂා කරන්න ගිහිල්ලා ඒ වගේම නොඑක් නොඑක් ප්‍රකාශ කරලා යුරෝපයේ ඉන්නවා කියලා හිතාගෙන මේ රටේ දේශපාලනය කරා. ඒක තමයි වැරද්ද වුනේ. අන්නේ අභියෝගයන්ට උත්තරයක් හම්බුනේ එහෙම නැතුව සජිත් ප්‍රේමදාස කියන පිරිසිදු නායකයාට එහෙම නැත්තම් එතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලටත් නෙමෙයි එතුමට වන්දි ගෙවන්න සිද්ධ වුනේ කියන එක මම නැවත අවධාරණය කරනවා. ඒනි මේ රටේ හොරු නොවන චෝදනා නැති අලුත් ගමනකට අපි සියලු දෙනා සූදානම් වෙන්න ඕනේ. ඒ ගමනක ආරම්භම තමයි එක්ව නැගිටින්න අපි හෙට ඉඳලා ආරම්භ කරන්න අපි සියලු දෙනාට ආරාධනා කරමු. තවත් දේශීය ප්‍රවෘත්තිකයක් දැන්. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේට අරමුදල් නිසි ලෙස භාවිත කළේ දැන්නේ සැකයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයට පිළිතුරු ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පක්ෂයට ලැබෙන අරමුදල් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක කවුද මෙහෙයුවේ? ඉතින් ඒ අරමුදල් නිසියාකාරයෙන් එකතු කරගත්තද පක්ෂය රැස් කරා නම් ඒ අරමුදල් මැතිවරණ ව්‍යාපාරයට යදවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක නම් අපිට සැකයක් තියෙනවා. මොකද අපිට මේ මැතිවරණ ව්‍යාපාරේ අරමුදල් ප්‍රශ්නය තාම දැඩිව බලපෑව මේ මැතිවරණ ව්‍යාපාරයේ මැදදී තාමත් අපේ මැතිවරණ ව්‍යාපාරයේ විශාල ණය මුදල් ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන්ට බාර දී තිබුණේ වොක්ෂොල් වීදියේ මෙහෙයුම් කාර්යාලයට බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. එම කාර්යාලයේ මගින් සිරිකොත මූලස්ථානයේ වෙත පවර ලද සියලු කාර්යයන් සාර්ථකව ඉටු කර දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම අමතර මෙහෙයුම් කාර්යාල මගින් පක්ෂයෙන් ඉල්ලා සිටි සියලු සහයෝගය සිරිකොත කාර්යාලයෙන් ලබා දුන් බවද අකිල විරාජ් කාර්යවස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. වොක්ෂොල් වීදියේ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධානි ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතායි. මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් එකතු කිරීමේ වගකීම බාරගෙන තිබුණේද වොක්ෂොල් වීදියේ මෙහෙයුම් කාර්යාලයේ පව එක්සත් ජාතික පක්ෂ මහලේකම්බරයා පෙන්වා දෙනවා. එහෙයින් අරමුදල්වල අවභාවිතයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලයේ පවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. මැතිවරණයේ පිළිබඳ සමාලෝචන කීපයක් සිදු වුවද මෙවැනි පැමිණිලක් එවැනි අවස්ථාවක ඉදිරිපත් නොවූ බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්බරයා අවධාරණය කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පූර්ණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරන නිමල් ලංසා මහතා ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යසනය පිටපසට ඉන්නේ කවුරුන්ද යන්න හෙළිකරගත යුතු බවයි. එමෙන්න ප්‍රහාරයට හේතු වූයේ කුමක්ද, එය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදීත් එසේ සිදු නොවූයේ ඇයිද යන්න බොහෝ දෙනා තුළ මතු ඇති ප්‍රශ්නයක් බවයි මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ. කතෝලික ජනතාවගේ මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව හා ඉල්ලීම වන්නේ ප්‍රහාරයේ සැබෑ තොරතුරු හෙළිකර ගැනීමයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු දැන ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ අගරාධ ගුරු හිම්පානන්ද සෑහීමකට පත් වූයේ නැහැ.
මේ පිළිබඳ කතෝලික රදුගුරු මණ්ඩලයේ දෙපසුගිය දාරස්සී පැවතු සාකච්ඡාවකදී මෙවැනි කොමිෂන් සභාවක් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව පාස්කු ඉර්දා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පූර්ණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි නිමල් ලංසා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ. අභාව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දීමෝ ජයරත් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ගම්පොළ දොළුව ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. එක්දහස් නවසිය තිස් එක වසරේ ජුනි මස 7 වනදා උපත ලැබූ දීමෝ ජයරත්න මහතා දොළුව මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක යුගයේදීම එම පක්ෂය සමග එක් වුණා. දීමෝ ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වෙනි සමාජිකයයි. 1970 මහමැතිවරණයේදී ගම්පොළ මැතිවරණ කොට්ටාසයේ ජය ගනිමින් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 1994 වසරේ පිහිට වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස දිමූ ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට එක් වුණා. අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ මහතා 2010 වසරේ අප්‍රේල් 21 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. දරුවන් 3 දෙනෙකුගේ පියකු වන ඒ මහතා සමාජ සේවා රැසක් ඉටු කර තිබෙනවා. අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානයේද දිමූ ජයරත්න මහතාගේ නිර්මාණයක්. එය පාලනීය වූයේද ඒ මහතා ඇතුළත් වූ අම්බුලුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාරය මගිනි. මහනුවර පෞද්ගලික රෝහලකදී ඊයේ ඒ මහතා අභාව ප්‍රාප්ත වන විට 88 වන වියෙහි පසු වුණා. දේහය මෙවන විට ගම්පොළ දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු සෙනසුරාදා පස්වරුවේ ගම්පොළදී සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ආදර්ශමත්ව ඒ වගේම දැක්ෂී දර්ශනය දැක්මක් ඇතුව අකියුත කරපු පුද්ගලයෙක්. ඒ පිළිබඳව ඒ එතුමාට අපේ ගෞරවය ගෞරව බොහොමන් මේ වෙලාවේ උද කරනවා. පක්ෂයට බලය තියෙන වෙලාවට වැඩිය බලය නැති වෙලාවේ පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච පක්ෂය වෙනුවෙන් පිහිට වෙච්ච පක්ෂය වෙනුවෙන් හිරගෙවල්වල ගිහිපු ඒ වෙනුවෙන් විවිධ පීඩාවන්ට ලක් දේශපාලනය එතුමා හැමදාම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. කවදාකවත් පක්ෂය අතහැරලා ගියේ නැහැ. සමාජගතය ගත දවස් ඉඳන්ම අපි අතරින් වෙන වෙනකන් එක මතයක එක ධාරාවක එක අරමුණකට වැඩ කරපු නායකයෙක්. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම එතුමාගේ නිහතමානී දේශපාලනත්වය ඒ වගේම අල්ලස දූෂණය මේ කිසිවකින් තොර වූ මහා වූ ආදර්ශමත් දේශපාලනයක් තමයි එතුමා ප්‍රගුණ කළේ. මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස් ආර් ආටිකල මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරුන් සිය දුරවල රාජකාරී ආරම්භ කළා. ආචාර්ය එස් ආර් ආටිකල මහතා මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කෙරුණා. ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඒ මහතා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුද වනවා. ආටිකල මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම මුදල් අමාත්‍යංශයේදී අද සිදු කෙරුණේ ආගමික වතාවත් මැදෙයි. අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වූ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල සඳහා සියලු පාර්ශ්ව දායක කරගන්නා බවයි. මහා භාණ්ඩාගාරය කියන්නේ වොලිබෝල් පිට්ටනියක්වත් ක්‍රීඩා පිටියක්වත් නොවේ. තීරණ ගතියුතු තැනක්. ඒ තීරණ ගන්න හද සාක්ෂියට එකඟව අවංකව හරි දේ කියලා හිතන තීරණේ ගන්න ඕගොල්ලෝ. මොකද රට නැත්තන් නවතිනවා. අපි ඒක අත්දැක්කා. ඉතින් ඒ තීරණ ගන්න මම භාණ්ඩාගාර ලේකම් වෙලා ඉන්න තාක්කල් තමුන්නාන්සලා හද සාක්ෂියට එකඟව ගන්න නිවැරදි තීරණයට තමුන්නාන්සලා වෙනුවෙන් මම පෙනී සිටිනවා. නිවැරදි නායකත්වයක් තියෙනවා නම් නිවැරදි දේශපාලන තීන්දුව තීරණ ගන්න කොටසක් ඉන්නවා නම් ඒහයි අපිට තියෙනවා නම් නිලධාරි හැටියට අපි හරි තීරණය අවංකව ගත්තොත් මේක අර අපේ භාෂාවෙන් කියනම් ගොඩ දාන්න පුළුවන්.
මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ආරක්ෂක අමාත්‍යාංශ වෙත පැමිණි කමල් ගුණරත්න මහතා පිළිගැනීම වෙනුවෙන් උත්තමාචාර පෙළපාලියක්ද පැවැත්ුණා. අනතුරුව සෙත්පිරිත් සජ්ජායනා මැද්දේ ඒ මහතා නව දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන කමල් ගුණරත්න මහතා මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අනදමින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සවස 6:30 ප්‍රවෘත්ති අද දවසක්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk